ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ 2021 තියෙන හොඳම emulator පහ ගැන. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් කියලා මම හිතනවා ගේම් ගහන අයට. විශේෂයෙන්ම ගේම් ප්ලේ කරන අයට තමයි අද වීඩියෝ ගෙනාවේ. ඉතින් අනිවාර්යෙන් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝ එක skip නොකර බලන්න කියලා ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් අපි දැන් යමු මේ emulator ටික බලන්න. ඉතින් මුලින්ම කියන්න ඕන මේ emulator පහක් මම ගෙනාවේ මගේ අත්දැකීමෙන්. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා හොඳම emulator එක මොකද්ද කියලා. ඉතින් මම කලින් දාලා තියෙන emulator නැතුව ආට free fire game එක වගේ ඕනගම game එකක් play කරගන්න කොහොමද කියලා ඒ video එකේ link එක මෙන්න මෙතන මම දාලා තියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට අද video එකෙන් ගෙනාවේ මගේ අත්දැකීම් වලින් හොඳම emulator පහ. low end PC වල ඒ වගේම ගොඩක් හොඳට perform කරන PC වල කොහොමද ඔයාලට emulator එක තෝරගන්නේ ඒ වගේම කොච්චර PC performance spec ඕනද කියලා අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් වීඩියෝ එක skip නොකර දිගටම වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. emulator list එකේ පස්වෙනි තැන මම තෝරගත්ත emulator එක තමයි game loop කියන emulator එක. ඉතින් මේ game loop කියන software එකත් ගොඩක් අඩු මට්ටමේ තියෙන PC වලත් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳට ගේම් ප්ලේ කරගන්න පුළුවන් හොඳට ඔප්ටිමයිස් කරපු ප්ලේ එකක්. ඉතින් ඔයාලට මේක PC ස්පෙක් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා මේ රෙකමන්ඩ් කරන්න තියෙන PC ස්පෙක් තියෙන PC එක මේ emulator එකෙන් ප්ලේ කරන්න. නැත්නම් ඔයාලා ගේම් ගාද්දී ගොඩක් ලැග් වෙනවා බලා ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අඩුම තරමේ i3 ප්‍රොසෙසරයක්වත් අවශ්‍යයි. ඒ වගේම AMD නම් 2.6 GHz වලට වැඩි CPU එකක් පාවිච්චි කරන්න ඕන මේකේ හොඳ gaming performance ලබා ගන්න ඕන නම්. ඒ වගේම ඔයාලට මේකේ එච්චරම graphic card එකක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය normal graphic card එක play කරගන්න පුළුවන්. ඒ වගේම RAM එක 4GB වත් තියෙන්න ඕන. ඉතින් ඒ ගැන තමයි මේ emulator එක කියන්න තියෙන්නේ. ඉතින් මේ emulator ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මේ විදිහට මේක download කරගන්න පුළුවන්. හතරවෙනි ස්ථානයට තෝරගත්තේ ස්මාර්ට් ගගා කියන මේ emulator එක. ඒත් හොඳට ගේම් ප්ලේ කරන්න පුළුවන් emulator එකක්. මේ emulator එක 2GB RAM එක වගේම onboard VGA එකකුණත් වැඩ කරගන්න පුළුවන්. Free Fire වගේ ගේම් එකක් onboard VGA එකකුණත් ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම වහා අඩුම තරමේ 2GB RAM එකක් තියෙන්න ඕන. සාමාන්‍ය මට්ටමේ CPU speed එකක් තියෙන්න ඕන. ඉතින් අපි බලමු කොහමද මේක download කරගන්න කියලා. ඔයාලට මේ විදියට Google එකෙන් මෙන්න මේ සයිට් එකට යන්න පුළුවන්. මේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ස්මාර්ට් කාර් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් කැමති version එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේකේ අලුතෙන්ම ආපු version එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒ කියන්නේ Android 7.1 තියෙන version එක. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒ version එක ඩවුන්ලෝඩ් කරගන්න ඒක ගොඩක් හොඳට PC එකේ වැඩ කරනවා low end PC වලත්. ඉතින් මේකෙන් Free Fire game එක ගොඩක් පහසුවෙන් ගොඩක් වේගවත්ව ප්ලේ කරගන්න පුළුවන්. මම emulator list එකේ තුන්වෙනි ස්ථානයේ තෝරගත්තේ LD player කියන මෙන්න මේ emulator එක. මේ LD player කියන emulator එකත් ගොඩක් දෙනා අතර ගොඩක් ජනප්‍රිය emulator එකක්. ඉතින් ඔයාලට LD player එක LD player ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පහසුවෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේක PC spec විදියට මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. ඉතින් අව මේ වගේ RAM එක 2GB තියෙන්න ඕන කියලා මෙතන තිබුත්තන් තියෙන්නේ free space එක. ඔයාලට අනිවාර්යයෙන්ම RAM එක 2GB වත් free space එකක් තියෙන PC එක විතරයි මේක ගේම් ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ගොඩක් slow වෙනවා. ඒ වගේම ඔයාලට processor එක විදියට i3 processor එකක්වත් අවමය තියෙන්න ඕන. ඉතින් ඔයා ගොඩක් දෙනෙක් graphic වැඩි කරලා game play කරනවා. ඉතින් graphic වැඩි කරලා හොඳට graphic වැඩ කරන විදියට game play කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ graphic card එකකුත් මේ emulator එකට ඕන වෙනවා. දෙවනි තැනට තෝරගත්තේ BlueStacks emulator එක. ඉතින් මේ emulator එක ගොඩක් හොඳ PC spec තියෙන කම්පියුටර් එක තමයි මේ emulator එක run කරගන්න පුළුවන් වෙන්නේ game play කරන්න.
ඉතින් ඔයාලට ගේම් ප්ලේ කරන්න අනිවාර්යෙන්ම මෙන්න මේ රෙකමන්ඩ් කරන ස්පෙක් හෝ මිනිමම් ස්පෙක් තියෙන්න ඕන. ඉතින් 4GB RAM එකක් තිබුණොත් ඔයාගේ PC එක ඇත්තටම 4GB RAM එක මදි. 4GB RAM එකක් තියෙනවා නම් ෆ්‍රී තියෙන්න ඕන 4GB ස්පේස් එකක්. ඉතින් ඒක නිසා 8GB RAM එකක්ම ඔයාලට යූස් කරන්න වෙනවා. ඉතින් 4GB වලට වැඩි RAM එකක් තියෙන්න ඕන අනිවාර්යෙන් BlueStacks අලුත් version එකක් ඔයාගේ PC එකේ රන් කරගන්න ඕන. ඉතින් පරණ version එකක් ඔයාලා download කරගත්තොත් ඒකෙන් සාමාන්‍ය විදියට PC එකේ රන් කරගන්න පුළුවන්. ඔයාලට BlueStacks download කරගන්න පුළුවන් BlueStacks website එකේ ගිහිල්ලා. ඉතින් cloud එකල game play කරන්න මේ BlueStacks එකේ version එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒකත් ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන download කරගන්න පුළුවන් මේ විදියට BlueStacks website එකේ ගිහිල්ලා. එමුලේටර් ලිස්ට් එකේ පළවෙනි තැනටම තෝරගත්තේ මෙමු එමුලේටර් එක. ඔයාලට පුළුවන් Google එකේ මෙමු වෙබ්සයිට් එකට ගිහිල්ලා පහසුවෙන්ම මෙමු ඇප් ප්ලේ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මට මම පාවිච්චි කරපු ඇප් ප්ලේ වලින් හොඳම ඇප් ප්ලේ එක තමයි හොඳම එමුලේටර් එක තමයි මේ මෙමු ප්ලේ කියන්නේ. ඉතින් ගොඩක් හොඳ කන්ට්‍රෝලින් තිබුණා, ගොඩක් හොඳට ගේම් ඕපන් වෙනවා ඉක්මනට. ඉතින් ඒ වගේම ලැග් වෙන එකත් අඩුයි. ඉතින් ගොඩක් හොඳ එමුලේටර් එකක් තමයි මේ මෙමු ප්ලේ කියන්නේ. ඉතින් මේකේ PC ස්පෙක් විදියට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටික. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම i3 එකක්වත් ඕන වෙනවා මේක රන් කරන්න. මේ software එක i3 processor එකක්, ඒ වගේම RAM එක අවමය 4ක්වත් තියෙන්න ඕන. ඉතින් එහෙම අවමය තිබුණොත් ඔයාගේ ගේම් ගහද්දී පොඩි පොඩි ලැග් වීම් වෙනවා, ගොඩක් ලැග් වෙනවා හිටියම. ඉතින් ඒක නිසා ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ graphic card එකක්, හොඳ CPU එකක්, ඒ වගේම ඔයාලට 8GB වගේ RAM එකක් තිබුණොත් ගොඩක් හොඳයි මේ මෙමු ඇප් ප්ලේ එකේ ගේම් ප්ලේ කරන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. ඉතින් ඔයාලට මොකක් හරි වීඩියෝ එකක් ගැටලුවක් තියෙනවා නම් අඩුපාඩු ගොඩක් ඇති අඩුපාඩු comment කරගෙන යන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් මං කලින් channel එකේ comment box එකක් දාලා තිබුණා ඔයාගේ channel එක නොමිල ප්‍රමෝට් කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ඔයාගේ channel එකක් තියෙනවා නම් නොමිල ප්‍රමෝට් කරගන්න ඕන නම් මගේ video එකේ video ad එකක් විදියට ඔයාලට පහලින් මේ community tab එකේ post එකට පහලින් ඔයාගේ reaction එකක් දාලා comment එකක් දාගෙන යන්න.